අතර ප්‍රමිතියෙන්ම දැන් ශ්‍රී ලාංකීය ඔබ වෙතත් අමා ෆුඩ්ස් ටික කාලයකට පස්සේ රඟපෑමට එනවා කියලා කිව්වා. රඟපෑමට ආවද? මේ අවුරුද්දේ මම කරා ඒ කියන්නේ දීර්ඝ ටෙලිනාට්‍ය නෙවෙයි අර ටෙලිෆිල්ම්ස් ඒ වගේන් හයක් විතර කරා. ඉතින් ඉවෙයිම හයක් කරා කියන්නේ නේද? ලක්ෂ 10 ගානේ කරා. සල් ලක්ෂ 10 ගත්තත් ලක්ෂ 60ක් නේද? 60ක්. දැන් ලබන අවුරුද්දේ මට කියවන්න ඕවා ඔබ කියන්න එපා. ලබන අවුරුද්දේ ලෑස්ති වෙන්න. ඔව්. ඉතින් ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි කරේ. බලමු ඉතින්. ඇත්තටම වත්සලා ශේෂ්ඨට එනකොට යම් කෙසේ කට්ටක් කන්න එපා. ඒකට නමක් හදාගන්න. එහෙම ඇවිල්ලා හදාගත්තයින් පස්සේ විරාමයකට ගිහිල්ලා එනකොට අරකට වඩා අමාරුයිද මේ ශේෂ්ඨට එන එක? ඇත්තටම මේ පොඩි තැනකින්නේ මම මේ ශේෂ්ත්‍රයට يعني පටන් ගත්තේ ආවේ. ඉතින් එක පාරටම එන්න මට පාත් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔය දන්නවනේ ඔය බියුටි පේජන්ට් වලට ගිහිල්ලා ටීවී කමර්ෂල්ස් ඔහොමම කරලා ආවේ. ඉතින් ඊට පස්සේ මම බ්‍රේක් ගත්තා විවාහයෙන් පස්සේ බබා හම්බුනාට පස්සේ තාමත් හරියට එහෙම ලොකුවට වැඩක් කරන්න බැරි වුණා. ශේෂ්ත්‍රයට එනවා කියන්නේ මං හිතන්නේ දැන් ටිකක් අමාරුයි. නම හැදිලා තියෙන උනාත් ආයිමත් අර මුලට යන්න ටිකක් අමාරුයි. මොකද දැන් තියෙන ෆීල්ඩ් එකේ අලුත් අය එනවා. ඉතින් ඒවත් එක්ක සංජාන වගේ අය ඇවිල්ලා. ඕ ඉතින් ඒවත් එක්ක තමයි ලේසි වෙන්නේ. ලේසි නෑ, ලේසි නෑ. අම්මා තරිතවල. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඉතින් අලුත් අය බිහි වෙනවා වැඩි. දක්ෂ අය එනවා. ඉතින් ඔයා කොහොමද දකින්නේ සංචානාගේ පැමිණීම ගැන මේ ශේෂ්ත්‍රයට? ඉතින් හොඳයි. ඉතින් දක්ෂ ළමේ. අභියෝගයක් අලුත් પરම්පරාව. අභියෝගය තියෙන අලුත් પરම්පරාවකුත් ඉන්නවා. අර උනේ බෑ ප්‍රශ්න විචාරන්න කරසලාන ගියා. අපි පරිස්සමෙන් උත්තර දෙන්නේ. නෑ නෑ දැන් අලුත් අය හරි ටැලන්ට් ටැලන්ටඩ් අය ඉන්නවනේ. ඉතින් අන්න නැත්තම් මේකට ඉන්න බෑනේ කොහොමද? මේක තමයි. ඉතින් කොච්චර ටැලන්ට් එකක් කියන්නේ කොහොමද? මම දන්නවා. මට උදාහරණ දෙකක් කියන්න. මේක කියන්න බෑ. ඉතින් මට රස්සාව කොරන්නේ 2024 මම නිකන් ටැක්ස් කරන්න බෑ. මම නිකන් ටැක්ස් ගෙවන්න ඕන. එහෙනම් මම කියන්න නැතෝ කියන්නේ. මේ හැඩරුව කියන්න බෑනේ ඔය වගේ. කොයි වගේද? ටැලන්ට් එකක් නැතුව ආපු අයගේ හැඩරුව පොඩ්ඩක් එහෙම කියන්න බෑ ඒක. උසය. නෑ දැන් මෙහෙමයි. මේ ධනංජය මේ මෙයක් අපි මම ධනංජයගේ ධනු ගීපේක අපි දැනගන්න එක හොඳයිනේ. අපි ඊට පස්සේ ලොකු ගානක් ඉන්වෙස්ට් කරලා ටැලන්ට් නැත්තම් එහෙම අපේ ගාන අපරාධෙන්නේ. වැඩකට බ්‍රෝ. ඔයා ඒක අපිට කරන උදව්වක්.